ඉතින් වෙනදා වගේම සාදරයෙන් පිළිගන්නවා සහෝටි YouTube channel එකට. ඉතින් මම අද යන්නේ කලුංගඟ මොරගහ කන්ද ව්‍යාපෘතිය බලන්න යන්න. ඉතින් අපි ඒ ගැන එතෙන්ට ගිහිලා ඒ ගැන කතා කරමු. ඔයා තාමත් අපේ සහෝටි YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතුපාට subscribe button එක click කරලා මේ වගේ අලුත් video ඔයාලඟට ගෙන්න ගන්න නම් ඊට හැපැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි එතෙන්ට ගිහිලා ඒ ගැන කතා කරමු. දැන් මම ඇවිල්ලා ඉන්නේ කලුගඟ ඩෑම් එකට. يعني මේ තියෙන කලුගඟ ඩෑම් එක. ඒක මේ තමයි කලුගඟ ජලාශය. ඉතින් ඉස්සර මෙතෙන්ට ගොඩක් අය බලන් දෙනවා. දැන් නතර කරලා තියෙනින්ද මොකද මේ පාස්කිරිද බෝම්බ ගැහුවට පස්සේ දැන් ආමිකෙන් එහෙම දාලා තියෙන මෙතන ආරක්ෂාවට. ඒ වගේම ඔයාලට පේනවා ඈත ටිකක් ගලක් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඔයාලට මතක ඇති අවුරුදු ගානකට කලින් ඔය කට්ටියක් යට වුණා. ඉතින් ඒ එතන තමයි ඒ එතන මේ වැඩ කර කර ඉද්දි තමයි එහෙම වුනේ. ඉතින් මේක තමයි කලුගඟ ඩෑම් එක. හරි දැන් මම ඉන්නේ ඩෑම් එක උඩ. එතකොට ඔයාලට පල්ලෙන් පේනවා කට්ටිය වැඩ කරනවා. ඒ වගේම මෙතන හරි නිෂ්කලංකයි හුළඟත් හොඳට තියෙනවා. ඉතින් මෙතන තමයි කලුගඟ ඩෑම් එක. හරි දැන් අපි මේ ඩෑම් එක ගැන විස්තර පොඩ්ඩක් අහන්න මහත් එක්කන් ආවා. ඔබතුමාගේ නම කිව්වොත්?
ජයසුන්දර බණ්ඩාර. I think මේක ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ කොයි කාලේ වගේද? අපි 2014 කියන්නේ මොරගහ කන්ද වැඩසටහන අවසන් වෙන්න අවුරුද්දක් විතරදීදී ඒ එකම තමයි ඒ කියන්නේ එකම ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි කළුගඟ ජලාශ ව්‍යාපෘති පටන් ගත්තේ. එතකොට මේකේ අරමුණ මොකක්ද? ඒ කියන්නේ මේක හදන්න හේතු උනේ මොකක්ින්ද? මූලික අරමුණක් විදිහට තියෙන්නේ මොරගහ කන්ද කියන ජලයට විශේෂ පොල්ගොල්ල හරහා එන ස්ථිර ජලයක් තියෙනවා. හැබැයි කළුගඟ මේ තියෙන වලට අරහින් පේනවා ඇති මේ කළු පහන ඇල්ල සුදුගඟ කියන රිවර්ස්ටන් හරහා ලකේ ගල අර තියෙන ඔය ඒ වගේන් කඳු වලින් බේරෙන වතුර අපතිගිය වතුර. මේක අපි ස්ටොක් කරලා මූලික අරමුණ තමයි මේක දෙන්න ඕනේ මොරගහ කන්ද විදුලි බලාගාරට ජලයේ විදුලි නිපදවන්න වැලිපුර වතුරක් කියන්නේ මොරගහ කන්දර. ඒ හින්දා ඒකට සපෝට් එකක් තමයි මේකෙන් දෙන්නේ ටනල් එකක් අරහා කිලෝමීටර 8ක ටනල් එකක් අරහා වෙනම ප්‍රොජෙක්ට් එකක් ඒක යන්නේ. හරි. එතකොට මේක හදනකොට ගම් කීපයක් යට වෙනවද නැත්නම් නිකන් මේ කියන්නේ සාමාන්‍යයෙන් නෝමල් කඳු වට කරලා හදන්නේ? වටේ තියෙන කඳු හැබැයි අපිට පේන්නේ නැතුනාට මේ කඳු අතර දුම් යනවා පේනවා ඔයාලට දැමුත් පේනවා ඒ ගම්මාන අර යට වෙලා තියෙන්නේ ලග්ගල ටවුන් එක අර ස්කූල් එක හොස්පිටල් එක පරණ ටවුන් එක ඕක තමයි පරණ ලග්ගල ටවුන් එක සම්පූර්ණ ඒ බිල් ගොඩ නැගිලි දැන් යට වෙලා තියෙන්නේ කියන්නේ ගම්මාන ගත්තොත් සෑහෙන ගම්මාන විශාල ප්‍රමාණයක් යට වෙලා ඒගොල්ලන්ට දුන්න අලුතින් නිවාස ඒගොල්ලන්ට දෙන මේ කෘෂි ව්‍යාපාරවලටයි පානීය ජලයකුත් මේකෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේකෙ වැඩ දෙකක් සිද්ධ වෙනවා. බලාපොරොත්තු දෙකක් තියෙනවා. අනිවාර්යෙන් වැවක් හදුවාම මේ යට වෙන ජනතාවට මේකෙන් ආයි ප්‍රතිලාභ දෙන්න ඕනේ. එතකොට තව කොච්චර කාලයක් ඇයිද මේක වැඩ අවසන් වෙන්න? අපිට තව මාස 95ක් දැන් මේකේ වැඩ ඉවරයි. මාස දෙකක් යනකොට සම්පූර්ණ වෙන්න පුළුවන්. හරි. දැන් ඩෑම් එක ගැන විස්තරහමු. මේ ඩෑම් එක ගැන විස්තර කිව්වොත් කොහොමද මේකේ උස පළල ඒ වගේ දේවල්? ඩෑම් එක ගත්තොත් මේක මුහුදු මට්ටමේ ඉඳලා ගත්තාම උස අපේ টপ ලෙවල් එක. ඒ කියන්නේ අපි ඩෑම් එකේ ෆිනිෂ් ලෙවල් එක තියෙනවා 213. මීටර් 213ක් උසයි. එතකොට අපිට වෝටර් ඒ කියන්නේ ජල ධාරිතාවේ රඳවා ගැනීමේ හැකියාව දිනවා මේකේ ඉලිවේෂන් 200 මීටර් තියෙන මුහුදු මට්ටමේ ඉඳලා 211යි 5ට. ඒ කියන්නේ ඕවර් ලිමිට් එක. එතකොට වාන් දානවා. හැබැයි අපිට රඳව ගන්න පුළුවන් සත්‍ය ප්‍රමාණය තමයි 210. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 210ක් අපිට නිතරම ජලය පුරවලා තියන්න පුළුවන්. 211යි 5ට ඕවර් ලිමිට් යනවා. එතකොට මේක හදන කම්පැනිය කිව්වොත් මහවැලියෙන්ද කරන්නේ නැත්නම් මොකක් හරි වෙන කම්පැනියක්ද? නෑ, අපි මොරගහ කන්ද තනිකර අපේ මහවැලියෙන් තමයි කන්සල්ටින් කරේ. ඒගොල්ලෝ තමයි ඒක වැඩ බලන කොටස විදිහටදී අපි සිනෝ හයිඩ්‍රෝ පේනවාද මේකේ? අපි සිනෝ හයිඩ්‍රෝ මේක චයිනීස් කම්පැනියක්. එතකොට මේ ඇවිල්ලා සින කළුගඟට එනකොට සිනෝ හයිඩ්‍රෝ පවර් චයිනා පොඩ්ඩක් නම වෙනස් වුණා. මේ සිනෝ එකම කම්පැනිය තමයි අපි යන්නේ. මේ ඒ කම්පැනියේ තමයි මේ 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 ඩෑම් කරන්නේ. ඩෑම් එකේ විශේෂත්ව කීපයක් තියෙනවා. ඒ තමයි අපිට අලුත් වුණාට මේක තනිකර පාස් බැම්මක් මේ තියෙන්නේ. දැන් මොරගහ කන්ද වල කලින් දකින්නදී කොන්ක්‍රීට් බැම්මත් සමග මේන් ඩෑම් එකේ ඊ තිබුණෙත් පාස් බැම්මක් තිබුණා. මේක මේ මොන මොකුත් පේන්නේ නැහැ. දෙපැත්තේ ගලුයි මැද කාපට් එකයි. හැබැයි මේ පුරවලා තියෙන්නේ මැටි. අපේ බලාපොරොත්තුවක් තියෙනවා කාලයක් යනකොට මේක මැටි දාලා දෙපැත්තට ෆිල්ටර් වගේ වැල්ලක් දාලා මෙටල් අපි දන්නවනේ කිව්වල මෙටල් එක දාලා ඊට පස්සේ රොක් එක දාලා තියෙන්නේ. කාලයක් යද්දී අපිට බලාපොරොත්තුවක් තියෙනවා මේක ස්වභාවික කන්දක් විදිහට හයිවේ කියලා. ඒ කියන්නේ කන්දක් ගත්තොත් අපි දන්නා මේ කන්දේ වැලි තියෙනවා, ගලුත් තියෙනවා, මුළුත් තියෙනවා, ඔක්කොම තියෙනවා. අන්න ඒ විදිහට අපි පීවරෙන් පීවර අඩියෙන් අඩියට කම්පැක් කරලා මේ ෆිල් කරලා තියෙන මැටි තමයි මේ වහගෙන ඉන්නේ මේකේ. එතකොට ඔබතුමාලා කරන්න යන්නේ අර රජ කාලේ කරා වගේ දෙයක් වගේ නේද? පැහැදිලිවම ඒ වුණාට ඊට වැඩිය 100,000 ගුණයකින් ලොකු මහන්සියක් එනවා මේකට. ඒ කියන්නේ ඒ කාලේ තාක්ෂණ තිබිලා නැතුව ඒගොල්ලෝ කරා මේ පස්ටිකක් මෙතන දාන්න කලින් අපි ලැබ් එක ටෙස්ටිං 7ක් විතර කරනවා. ඒ තරම් පස්සට වදියා දීලා තමයි මෙතෙන් දාන්නේ. ඒ කියන්නේ ඒ තරම් අපි තහරු කරගෙන මේ පස්සේ හොඳයි කියන මට්ටම. හරි. එතකොට ඔබතුමාට අමතක නොවන සිදුවීමේ නැද්ද මේක? සාමාන්යයෙන් ඔබතුමා දන්නවා කියන්නේ දැන් අනතුරු එහෙම වුණා. දැන් අපි ඉතිසලා කතලින් කතා කරා. ඒ අනතුරු වෙන්න හේතුව මොකද දන්නේ නේද? අනතුරු අමතක නොවන සිදුවීමක් තියෙන පොඩි පොඩි තැන් ඕන තරම් වෙනවා. මොකද අපි චයිනීස් ඇත් එක්කනේ මේ වෙන්නේ. ඔයාලට දැන් අර ඔයාලා කතා කරා වගේ අර පේනවා අතන. ඒක පේනම ඔකට අහුවෙන්නත් ඇති ඔයාලට. ඒ හරි දුකයි. ඒක අපි දෙන්නේ ජීවිත හානි වුණා. ඒක ඇවිල්ලා එතන ඇස්කේවේෂන් ගියා. මොකද මේ සම්පූර්ණ මේ ඩෑම් එකට රොක් ඔක්කොම කරලා තියෙන අරක තමයි. ඔක තමයි අපේ කෂර එක. අපේ මේ ගල් ගත්ත තැන උතන. ඒකේ අර විදිහට ගල් මහවැලියෙන් අපිට කියලා තිබුණා ඕක මේ විදිහට පොඩි අවදානම රිස්ක් එකක් තියෙනවා කියලා. හැබැයි අර අපි හිතුවේ ට්‍රීට්මන්ට් එක වෙයි කියලා. අපි වැඩ කරන ගමන්ත වැඩ කරගෙද්දි තමයි උදේ 9ට විතර වගේ තමයි සිද්ධ වුනේ. කාටවත් හිතාගන්නත් බෑ එකපාර සද්දයක් විතරයි ආවේ. එතෙන් යනකොටත් එක්කෙනෙක් නම් ගලකට මේ වෙලා යට වෙලා හිටියා. අනිත එක්කන ඒ කියන්නේ අපේ ඒස්කේවිටරේ ෆිල්ටර් මාරු කරන්න ආපු රිපයර් කරන්න අපි එක්කෙනෙක් තමයි කපුල මෙතනින් අරන් ගියේ. එයා නැති වුණා නේද?
ඒ නැති විදිහ හැම දිනටම මහවැලියෙන් උදව් කරලා තියෙනවා. එතකොට මේක දිගපළල උස ගැන කතා කරොත් සම්පූර්ණ අපි ගඟේ අඩියේ ඉඳන් අපි මැටි අපි සොයිල් එක ෆිල් කරන්න පටන් ගත්තා ඉඳන් මීටර 68ක් උසයි අපි මේ අපි ඉන්න දැන් ටොප් ලෙවල් එකට අපි සම්පූර්ණ උස. මේකේ දිග ගත්තොත් එහෙම දිග තියෙනවා මීටර 624ක් තියෙන සම්පූර්ණ දිග මෙතන ඉඳන් 213 ඩ. එතකොට අතන තමයි අපේ ස්පිල්වේ අපේ ප්‍රධාන ගේට්ටු තුන මොරගහ කන්දේ පහක් තියෙනවා කියලා දන්නවති. මේකේ තියෙන්නේ තුනයි. ওই තුනෙන් තමයි අපි දොරටු මේව කරන්නේ. ඊට අමතරව එහා පැත්තේ තියෙනවා මොරගහ කන්දට මේකේ මූලික අරමුණ විදිහට අපි කියපු මොරගහ කන්දට වතුර යවන ඒ ටනල් ගේට් එක තමයි අතන අර තියෙන්නේ. ඒක අපේ ගේට් හවුස් එක. ඊට අමතරව කළුගඟ යකා කඩුල්ල වැව ඒ කියන්නේ අලුත ගම්මාන වලට අපිට ජලය දෙන පොඩි ටනල් එකකට ගේට් එකත් ඔතන තමයි තියෙන්නේ. එන අයට බලන්න එන අයට පාවිච්චියට අපි හදලා තියෙනවා විසිටර් සෙන්ටර් එකක්. උඩ හදලා තියෙන නැරඹුම් මධ්‍යස්ථානයක්. ඒකත් මොරගහ කන්දට වැඩිය මෙහි විශේෂත්වයක්. මොකද මෙහි වටපිටාවත් ලස්සන නිසා ඒ තමයි අර උඩින්ම පේන විසිටර් සෙන්ටර් එක අපේ තියෙන මෙහි හදපු එක. දැන්ට කට්ටියට එන්න දෙන්නේ නැහැ. මොකද පාස්කුවිරිදා බෝම්බේ කේස් එකින්ද තමයි නේද? රටේ තියෙන අර ආරක්ෂිතභාවය එක තමයි ප්‍රශ්නේ. මොකද අපි ඩෑම් එකක් ගොඩක් මහන්සිලා හදන්නේ. මෙතෙන්ට මොන හරි දෙයක් වුණොත් එහෙම ලොකු වගකීමක් තියෙනවා. ගොඩක් ගම්මානය යට වෙනවා. ඒ හින්දා තමයි නැත්නම් ලොකු බලාපොරොත්තු. මොකද අපි වැඩ කරනකොට ලොකු පිරිසක් ආවා. ලක්ෂ ගාණක් ආවා මේකට බලන්න. ඉතින් දැන් එන අය ගොඩක් හරවල යවනවා. ඒකත් පව් ඉතින්. ඔව් ඇත්තම කිව්වොත් ඒ අපි දැන් මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මේක කට්ටියට පෙන්නන්නනේ. ඊට පස්සේ එයාලටත් හිතෙනවනේ මේක ඇවිල්ලා බලන්න ඕනේ කියලා. නමුත් දැන් විවුර්ත කිරීමෙන් පස්සේ අපිට බලන්න එන්න පුළුවන් වෙයි නේද? ඒකට තාත්තේ සාමාන්‍ය අතර හැරෙනෝනේ. ඒකට ප්‍රශ්නයක් නෑ බලන්න. අර පල්ලයක් 90 වගේක් තියෙනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? ඔව් අනිවාර්යෙන් වැවක වතුර පිරෙන කොච්චරක්ද ලිමිට් එක කියලා අපි දැනගන්න ඕනේ. ඒ නිසා මේ වෙනකොටත් හැමදාම දැන් ওই තියෙන්නේ අපි මීටර කණු ටික දාලා තියෙන ලෙවල්ස් කණු ටික දාලා තියෙන්නේ. අපි දැනගන්න ඕනේ කොයි කොයි මට්ටමට වතුර අඩු වෙනවද පිරෙනවද කියලා. සාමාන්‍යයෙන් මේකේ මූලික අරමුණ තමයි වැහි කාලෙදි උපරිම වැහි කාලෙදි දවසකට කොච්චරක් පිරෙනවද. මොකද අපි දැනගන්න ඕනේ ඒකේ අර මේ ස්පිල් දොරවල් ටික අපිට ඕපන් කරන්න එක්ක මොරගහ කන්දට යවන්න කොච්චරක්ද කියලා. මේ වෙනකොටත් හැමදාම උදේට මහවැලියෙන් ඇවිල්ලා මේ හැමදාම ලෙවල්ස් ගන්නවා කොච්චරක්ද. මේ දවස්වල වතුර පිරෙනවද නැත්නම් වතුර අඩු වෙනවද? මොකද වැස්ස කාලගුණේ අඩු වෙලා හින්දා මොරගහ කන්දත් අපි කලින් වීඩියෝ එකක් කරා. ඒකේ තිබ්බ වතුර අඩු වෙලා. ඉතින් මේ දවස්වල කොහොමද වතුර? අපි සාමාන්‍යයෙන් 130ක් අපේ ප්‍රමාණයෙන් පිරලා තිබුණා මේ වෙනකොට. 130න් මේ වෙනකොට මීටර 3ක් අඩු වෙලා තමයි තියෙන්නේ. මොකද අධික වියලි මේ වෙන පරිසරිතයක් ගත්තාම ගොඩාක් රශ්නි ගතිය තියෙන්නේ. ඉතින් අවසර වැඩි වැස්සක් නැහැ. ඒ හින්දා 100 මීටර 3ක් විතර අඩු වෙලා තියෙන තිබුණ ප්‍රමාණයට වැඩිය. අඩු වතුර අඩු වීම තමයි දැන් වෙන්නේ. හරි. මේ මොරගහ කන්දට වතුර යනව ටනල් එක ගැන අපි කතා කරොත් කොහොමද ඒක දැන් පටන්ගෙන තියෙන වැඩ? ඒ ටනල් එකේ අපේ ඩෑම් එකට කළුගඟ ජලාශ ව්‍යාපෘතියට අදාළ මීටර 500 කතර මූලික කොටස අපි ගලවිදලා එළියට අතනින් දාලා තිනවා. ඔයාලට පේනවා දැන් කියොත් බලන්න පුළුවන් අතෙන්ද. ඒක ඉවරයි. හැබැයි එතනින් එහාට කිලෝමීටර 8ක වෙනම ටනල් එකක් යනවා. කිලෝමීටර 8යි කියලා ටනල් එකයි කැනල් එකයි. මොකද අපිට කඳු දෙකක් අහු වෙනවා. එකක් කිලෝමීටර 4යි 5කට කිට්ටුව තියෙනවා. අනිත් එක කිලෝමීටර 2යි ගන්න. ඒ කඳු දෙක අතර ආයේ කැනල් එකක් යනවා. ඒ කියන්නේ ඒක අවුරුදු 5ක වෙනම ප්‍රොජෙක්ට් එකක් KMTC කියලා අපි වෙනම චයිනීස් කට්ටියක් තමයි ඒක කරන්නේ. ඒක සිනෝ හයිඩ්‍රෝ පවර් චයිනා නෙවෙයි. KMTC කියලා වෙනම චයිනීස්. හැබැයි අපේ ලෝකල් ස්ටාෆ් එක අපේ කට්ටියම තමයි එකටම ඉන්නේ. ඒක වෙනම ඒ කියන්නේ හරියට කිව්වොත් එහෙම කළුගඟේ වැවේ වතුර මොරගහක් අඳින තව අවුරුදු 5ක්වත් යනවා. එතකොට මට දැනගන්න පුළුවන්ද සාමාන්‍යයෙන් දැනට චීන කට්ටිය කොච්චරක් විතර වැඩ කරනවද? අපි මුලදී නම් හිටියා චීන අය ඔක්කොම ගත්තොත් අපි ඔෆිස් වලයි ෆෝමල්ලා ලේබර්ස්ලා ඔක්කොම ගත්තොත් එහෙම චයිනීස් විතරක් හිටියා 300ක් විතර. ඔව් ඊටම දැන් ඔක්කොම ඉන්නේ ලෝකල් අයද වැඩිපුර? නෑ චයිනි ඔව් වැඩිපුර කියන්නේ අද ඒගොල්ලෝ මොකද අපි ලෝකල් අයත් ගොඩක් දැන් අඩුයි. මොකද වැඩ නෑ දැන් 95ක් විතර ඉවර හින්දා. එතකොට චයිනීස් අය මේනට 60ක් 70ක් වගේ ඉන්නවා. ලෝකල්ස්ලාත් ඉන්නවා ඒ ප්‍රමාණය වගේ. හරි. යට වුණ ගම්මාන ගැන විස්තර කිව්වොත් යට වුණ ගම්මාන ගමන 6-7ක් වගේ තියෙනවා ඔතන. දැන් අපිට පේන්නේ නැති වුණාට මෙතනින් ඇතුළට තමයි පරණ ලග්ගල තිබුණේ. දැන් අපිට ඈත පේන්නේ ඒ තමයි ස්කූල් එක. ඒ ලග්ගල විද්‍යාලයේ තමයි ওই පේන්නේ. එතකොට ওইට අමතර හොස්පිටල් එක පොලිසිය ඔයාලට පේනවා. ඉතින් මෙතන මේ ළඟම ගහක් තියෙනවා වතුර මැද හරියට අර තියෙන ගහක් දැල්ලා පේනවා. ඒ තමයි පරණ ලග්ගල පොලිසිය යට වෙච්ච එක. පොලිසිය ළඟින් ඇතුළට තමයි ටවුන් එක තිබුණේ. ඒ මුළු ප්‍රමාණයම කඳු අතර තිබුණු ගම්මාන ඔක්කොම මේනකොට යට වෙනවා. දැනට නැතත් ඉස්සරහදී අනිවාර්යෙන් ඒ තියෙන ගම්මාන යට වෙනවා. මේ වෙනකොට ඒ හිටපු සියලුම ජනතාව අයින් කරලා එයාලට අලුත් නිවාස ගම්මාන හදලා දීලා තියෙනවා. නව ලග්ගල ටවුන් එක ඔයාලා දකින්න ජනාධිපතිතුමාති මිරුතුණා මැදකදී හරිත නගරය කියලා. ඒ තමයි මෙයාලට හම්බෙච්ච අලුත් භූමිය. හරි. එතකොට
සාමාන්‍යයෙන් මේක වතුර පිරුණාම කොච්චරක් විතර තියෙයි සාමාන්‍යයෙන් උඩින් පිරුණාම? මේක ඇවිල්ලා වර්ග කිලෝමීටර 128ක ධාරිතාවයක් තියෙනවා මේ වැවේ. මොරගහ කන්දර සාපේක්ෂව ගත්තොත් පොඩි පොඩි වෙනසක් තියෙනවා වැව් දිගේ ගත්තහම. හැබැයි මොරගහ කන්දරට වැඩි ලොකු ජලාශයක් විදිහට අපිට මේකේ පේනවා. මොරගහ කන්දෙත් කඳු අතර තියෙන්නේ. ඒතර වර්ග කිලෝමීටර 128ක් කවර් වෙනවා. අපි අර කියන ඉලවේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 210ක් උඩට පිරුණොත් ඔය කියන වර්ග කිලෝමීටර 128 සම්පූර්ණ ජල ධාරිතාවය රඳවා ගන්න පුළුවන් භූමිය විදිහට අපි නම් කරනවා. ඇත්තටම ඔබතුමාට බොහොම ස්තුතියි අපිට මේ වගේ දෙයක් කිව්වට. ඉතින් ඔබතුමාට මොනවා හරි කියන්න දෙයක් තියෙනවද අපි ගැන? නැ මේ වගේ සංවර්ධන ලංකාවට එන එක හොඳයි. මොකද ලොකු අපි පිරිසක් වැඩ කරනවා අපේ ජනතාව මෙහි. ඒවන් අපිට ලොකු හයිය මගේ 6 වෙනි අවුරුද්ද මේ චීන මේ සිනෝ හයිඩ්‍රෝ හරි ආදරේ මේ කම්පැනිට. ඒකත් එක්ක යන ඉතින් මේ සන්තෝෂයි මේ වගේ මෙහිම අපේ මහන්සිය අපි කරපු දේ මේ විදිහට අගය කරන්න ඔයාලා මේ කටයුතු කරන එක හරි අසයි. ඒකට කාලයක් යනකොට ඉතින් මතක හිටියේ කට්ටියට මේ වගේ දෙයක් කරා කියලා. ඇත්තටම දෙයක් ඉතින් අපි ඇත්තට මිනිසුන්ට ප්‍රතිලාභයක් වගේම රටට දෙයක් වෙනවා නම් අපි කවුරුත් කැමති. අනිවාර්යෙන් අනිවාර්යයෙන් ඒක තමයි හරි සන්තෝෂයි. කියන්නේ මේ අපි මහන්සියට මේ වගේ මේ ස්තුතියක් දෙන එක හරි අගේ එක අපිට ලොකු වැඩක්. ඒ කියන්නේ මේක ඇතුළේ ලොකු වැඩක් තියෙනවා. මේ පේන්නේ නැතුනට අපි ලොකු මහන්සියක් මේ අවුවේ මේ ගල් එක වරලලා අපි ලොකු මහන්සියක් කියලා දෙන්නේ. ඉතින් හරි ආසයි ලොකු අත්දැකීමක් කරන් දිනවා අපි ජීවිතේට. එතකොට මට අහන්න බෑනවා ඔබතුමාගේ පෝස්ට් එක මොකද්ද ඒක මෙතන? මම දැනට ඉංජිනේර් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉංජිනේර් ඩිපාර්ට්මන්ට් එක තමයි කිව්වේ මේ අපි ඒක හරහා යන්නේ. එහෙනම් බොහොමත් ස්තුතියි අපිට මේ වගේ විස්තරයක් කියලා දුන්නට. හරි අපි දැන් වීඩියෝ එකේ අවසානෙත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං හිතුවා මේ වෙලාවේ මෙතනට එන්න උදව් කරපු අයට ස්තුතියක් කරන්න. ඉතින් පළවෙනි ස්තුතිය තමයි තාරක මල්ලිට. ඉතින් තාරක මල්ලි තමයි මෙතෙන්ට අපි ගෙන්න ගත්තේ කොහොම හරි කරලා, කියන්නේ අවසරයක් අරන්. ඒ වගේම ආසිරි මල්ලිටත් ගොඩක්ම ස්තුතියන. ඒ වගේම ස්තුති කරන්න ඕනේ අපේ විරාජ් මල්ලි. ඉතින් එයා තමයි ඉතින් මේ වගේ අදහසක් ඔළුවට දුන්නේ අපි මේ විදිහට කරමු කියලා. ඒ වගේම ඔය කැමරාවල්ලගෙන ඉන්න මල්ලි ධනංජය, එයාටත් බොහොමත් ස්තුති. මොකද මට මේ වගේ දෙයක් කරන්න උදව් කරපු ධනංජය මල්ලිටත් බොහොම ස්තුති කරන ගමන් අපිට මේ ගැන විස්තර කියලා දුන්න ජයසුන්දර මහත්මයාටත් බොහොම ස්තුති කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරයි. අපි දැන් අර පැත්තෙන් යනකොට ඔයාලට වීඩියෝ එකක් දෙන්න. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන රතුපාට subscribe button එක click කරලා මේ වගේ අලුත් වීඩියෝ ළඟට ගෙන්න ගන්නම්. ඊට හැපැත් තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් comment කරන්න. අදට වීඩියෝ එක මෙච්චරයි. අපි තවත් දවසකින් මෙවැනි වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔබට සුබ දවසක්. See you on the other side.